सिग्नल स्ट्रॉन्ग टेथ माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोगी दात शक्तिमत कराई අද පස්වරු 7:30 වන විට නව ආසදිතින් සිව් දිනෙකු මෙරටින් හඳුනාගත් අතර එක් අයෙක් කටාර් හි සිට පැමිණ පළඝාතයන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ මුම්බයි හි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අයෙක් සිසු දෙදෙනා යන්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි නාවික හමුදා සමාජිකයින් දෙදෙනෙක් ඒ අනුව මෙරටින් හඳුනාගෙනුණු සමස්ත COVID-19 ආසදිතින් ගණන 1863ක් අද තවත් 65 දිනෙකු සුව ලැබීමත් සමග සුව ලැබූ සමස්ත ගණන 1122ක් මේවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 730ක් වනවා මෙරටින් මේවන විට වාර්තා වන කොවිඩ් මරණ ගණන 11ක් කෙසේ වෙතත් රට තුල PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන අතර අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තෝරාගත් පිරිසක් ඉලක්ක කරගනිමින් PCR පරීක්ෂණ සඳහා සාම්ප්‍ර ලබා ගැනීම සිදු කෙරුණා මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආගමික ස්ථානවල පුද්ගල එක් රැස්වීම සහ උපකාරක පන්ති යලි ඇරඹීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළා එනුව මේ මාස 12 වෙනි සිකුරාදා සිට ආගමික සිද්ධාස්ථානවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ පනවන සීමාවලට යටත්ව පුද්ගල එක් රැස්වීම සඳහා අවසර හිමිවනවා. ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් ඕනෑම ආගමික ස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා වනු ඇති. එතරම් පිරිසකට ඉඩකඩ නොමැති ආගමික සිද්ධාස්ථානවල සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදී රැඳී සිටීමට අවසර හිමිවනවා. එමෙන්ම අතිරුවා තිබුණු උපකාරක පන්තිද මේ මාස 29 වනදා සිට යලි ආරම්භ කළ හැකි බව අනිල් ජාසිංහ මහතා පවසනවා. පන්තිය පවත්වන ස්ථාන ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් එක් පන්තියක් සඳහා සහභාගී කරවාගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100කට සීමාව නො ඇති. එවැනි ඉඩකඩක් නොමැති ස්ථානයක නම් උපකාරක පන්තිවලට සහභාගී කරවාගත හැකි එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වූ සිසු සංඛ්‍යාවෙන් අඩකට පමණයි. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්